නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. විපක්ෂ පාර්ශවයට ගියා. අපේ ප්‍රතිවාදී පාර්ශවය මේ රටේ රාජ්‍ය බලය ලබා ගත්තා. එදා මොකක්ද අපේ ප්‍රතිවාදී පාර්ශවය රාජ්‍ය බලය ලබාගත්තු පාර්ශවය වර්තමාන රජයේ උපාධිධාරී ප්‍රජාවට කිව්වේ. ඒ ඇත්තෝ කිව්වා මාසයක් ඇතුළත බඳවා ගන්නවයි කියලා. මේ කිව්වේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරලා මාසයක් ඇතුළත බඳවා ගන්නවයි. ඒ පොරොන්දුව වර්තමාන රජයේ උල්ලංඝනය කර. ඉන් පසුව කිව්වා ජනවාරි පළවෙනිදා වෙනකොට සියලු දෙනාම බඳවා ගන්නවයි. ඒ පොරොන්දුවත් උල්ලංඝනය කර. ඊට පසුව කිව්වා අනිවාර්යෙන්ම පෙබරවාරි මාසය ඇතුළත බඳවා ගන්නවා. ඒ මොකද මුළු රටම දැනගෙන හිටියා මාර්තු පළවෙනිදා හෝ සමා වෙන දෙවෙනිදා පළවෙනිදා හෝ දෙවෙනිදා පාර්ලිමේන්තුව විසිරුණොයි කියන කාරණාව. විසිරුවන්නට පෙර සෑම උපාධිධාරියෙකුටම ඒ රැකියා පත්වීම් ටික ලබා දෙනවා කියලා කිව්වා. දැන් මේකෙන්ම වෙනස තේරෙනවා. අපි ප්‍රකාශ කරේ ජයග්‍රහණයෙන් පසුව මාසයක් ඇතුළත, ඒ කියන්නේ දෙසැම්බර් 17 වෙනිදා වෙනකොට අපි ප්‍රකාශ කරා පත්වීම් ටික දීලා අවසන් කරනවායි කියලා. ඒ පත්වීම් ටික දීලා අවසන් කරයින් පස්සේ එයින් මාස 3ක් ඇතුළත, ඒ කියන්නේ හරියටම මාර්තු 17 වෙනිදා වෙනකොට රැකියා ටිකක් ස්ථිර කරනවායි කියන්නේ. ඒක තමයි අපේ පොරොන්දුව. දැන් මොකද සිද්ධ වෙලා තියෙන්නේ? 44,000ක් පමණ අභ්‍යන්තර බාහිර උපාධිධාරීන් සම්පූර්ණ අනාථ භාවයට පත් කරලා තිබෙනවා මේ වර්තමාන රජය. Breaking.lk